තැපැල්චන්ද භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා. අද දිනේ තැපැල්චන්ද ආයුධපත් භාර දීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කිසිවෙක් ඉන්නවා නම් ඒවා තැපැලට භාර නොදී ඒ තමන්ට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දීම මැතිවරණ කාර්යාලයට භාර දීම තමයි යෝග්‍ය වෙන්නේ. නැත්නම් ඒක තැපැලේදී ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම 11 වෙනිදා මධ්‍යාහ්න 12ට අවසන් වීමට නියමිතයි. ඒ සඳහා විරෝධතා භාර ගැනීම එදින පස්සරු 12 සිට 1:30 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා. විරෝධතා අවසන් වීමෙන් පසුව කිසිදු පෙළපාලියක් ඒ වගේම එක්රැක්ස් වීමක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. පොලිසිය මගින් විශේෂ ආරක්ෂිත විධිවිධාන යොදා තිබෙනවා. ඒ වගේම එල්පිටියේ ඡන්ද විමසීම ඔක්තෝබර් මාසයේ 26 වෙනිදාට නියමිතව තිබෙනවා. එල්පිටියේ ප්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීම ඊයේ දිනේදී සිදු කරනු ලැබුවා. ඒ අනුව අද දිනේ සිට එල්පිටියේ ප්‍රාදේශීය සභාවට අදාළ වෙන තැපැල් ඡන්දදායකින් සඳහා ඒ දිවයිනේ සියලුම ආයතන සඳහා ඒ තැපැල් ඡන්දදායකින් ඉන්න තැපැල් ඡන්ද පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදා හැරීම සිදු කරනවා. මහමැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 9 බැගින් නාම යෝජනා බහර දී තිබෙනවා. අප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 203ක්. මේ අතර මහමැතිවරණයේදී අදාළ කාර්යයන් සඳහා පත්කරන නිලධාරීන් මැතිවරණ කටයුතු සඳහා පත්කිරීමට ඉඩ ඇති රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත නිලධාරීන් සේවකීන් තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ අඩුපාඩු මත ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරී වලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.